දත්තොබෙක්තුවෙන්නේ මීටුව ඩොක්ට යුටුබ් චැනල් එකත් සමඟ සුව නින්දක් කියන්නේ අපි හැමෝටම වැදගත් වන සෞඛ්‍යමත් අවශ්‍යතාවයක් දවස පුරා වෙහෙසටපත් වූ අපගේ ශරීර අවයවවලට නිදහසක් ලැබුණේ මේ නින්දේදී පමණයි දිනකට පැය 7ක් 8ක් පමණ ස්වනින්දක් තමයි වෛද්‍යවරුන් පවා නිර්දේශ කර තිබෙන්නේ. රාත්‍රී කාලයට එන නිදිමත සාමාන්‍ය දෙයක්. නමුත් ඔබට දහවල් කාලයේ නිදිමත එනවාද? මේක රෝගයක්. දාපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දහවල ඇතිවන නිදිමත පිළිබඳව. දිවා ආහාරයෙන් පසු නිදිමත ඇතිවීම සෑම දිනෙකටම සාමාන්‍ය දෙයක්. නමුත් ඔබට දිවා කාලයේ නිතරම නිදිමත ඇති වෙනවා නම් එය යම් රෝගයක රෝග ලක්ෂණයක් විය හැකියි. නිින්ද සම්බන්ධයෙන් රෝග කිහිපයක් ඇත. ඒ ස්ලීප් ඇප්නියා, ඒ කියන්නේ අධික තරබාරුකම නිසා හුස්ම ගැනීමට සිදුවන අපහසුතා නිසා රාත්‍රී නිින්දට බාධා ඇතිවීම. අනිත් එක නම් නොකලප්සි. ඒ කියන්නේ දිවා කාලයේ ඇතිවන තද නිදිමත සහ කාර්යන්වල නිරතව සිටියදී අනපේක්ෂිත ලෙස නිින්ද යාම. අවසාන එක ඉන්සොම්නියා. ඒ කියන්නේ රාත්‍රී නිින්ද නොයෑම සහ නිින්ද පවත්වාගත නොහැකි වීම ලෙස අපි හඳුන්වනවා. යම් පුද්ගලයෙකු තයිරොක්සීන් ඌනතාවයෙන් පෙළෙයි නම් ඔහුට හෝ ඇයට දිවා කාලයේදී තද නිදිමතක් ඇති විය හැකියි. තවද මානසික අවපාතය ડિප්‍රෙෂන් තත්ත්වයක් ඇති අයටත් දිවා කාලයේදී තද නිදිමතක් ඇතිවනු ඇත. වෛද්‍ය උපදෙස් ලබාගත් විටවන්නේ කුමන අවස්ථාවකදීද? නිතරම දිවා කාලයේ අධික නිදිමතක් පැමිණේ නම් සාමාන්‍ය ක්‍රියාකාරකම් වල ඉදී සිටියේදී අනපේක්ෂිත ලෙස නිඳ යයි නම් සිය පෙදවීම ආදී අවදානම් අවස්ථාවකදී නිඳ යයි නම් රාත්‍රී නිින්දේදී අධික ලෙස ගෙරවීම උදෑසනට ඇතිවන හිසරදය උදෑසනට ශරීරයට ඇතිවන අධික තෙහෙට්ටුව ආදී රෝගී ලක්ෂණ තිබෙනවා නම් නිසකවම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. අපි අද කතා කරපු දේවල් වලට ඇතිවම් ගැටලුවක් තිබේ නම් අහලින් කමෙන්ට් කරන්න. අන් අයටත් මේ නැරඹීමට ඔබගේ යාළුවන්ට ෂෙයා කරන්න. තවත් මෙවැනි වටිනාම වීඩියෝවක් සමගින් අපි මීට් වැඩක YouTube channel එකෙන් හමු වෙමු.